සන්ධානයක් බිහි වෙනවා, විචාල සන්ධානයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ජිලි ජයවිර මහත්තයා සමග මේ ඉදිරි ජනාධිපතිවරණය සඳහා. ඒකේ ගම්මන්පිල මහත්තයා, එතකොට විමල් වීරවංශ, ජන්න ජයසුමන, ඉතින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රසකුත් ඉන්නවා. මේක අභියෝගයක් නෙමේද සමගි ජනවලේ? සමගි ජන බලවේගයට කිසිම අභියෝගයක් වෙනත් කිසිම දේශපාලන ව්‍යාපාරිකින් නැහැ. ඒක පැහැදිලිව පේනවා අපිට. බිම්වර්තනේ ජනතාව මේ වෙනකොට සමගි ජන බලවේගයට එකට එකතු වෙන හැටි දැක්කා. විශේෂයෙන්ම සංධාන වීවේදී ඒක ලංකාවේ දේශපාලනයේ එක්තරා ස්වරූපයක්. ඒක සාමාන්‍ය සිදුවීමක්. හැබැයි ওই සංධාන ගොඩාක් විහි කරගත්තයි කියලා කිසිම අභියෝගයක් අපිට නැහැ. මොකද අපි අපේ ඉලක්කය කරා ගමන් කරන්න පුළුවන් පදනම හදාගෙන ඉන්නේ. සමහර බංගලොත් වෙච්ච දේශපාලන නායකයෝ ඉන්නවා. ඒගොල්ලෝ යන්නේ නැ මන් නැහැ. ඇත්තම කිව්වොත් පහුගිය කාලාන්තරේ පුරාම රටේ ජනතාව රවට්ටලා ජනතාවට විවිධ කාරණා කියලා රට දිනිතිබ්බ නායකයෝ කිසි කෙනෙක් අපේ එකතු කරගන්නේ නැහැ. ඒක පැහැදිලිව කියනවා. මොකද හේතුව අපිට මේක කරගෙන අලුත් ගමනක් යන්න බෑ. ජනතාව අපිවත් සැක කරනවා. ඒක අපි ප්‍රවේශමෙන් අපේ කණ්ඩායම අසුරවා ගන්න අපේ සන්ධානය ගොඩනගලා තියෙන්නේ. ඒසා රට ඉදිරියට ගෙනියන්න පුළුවන් පිරිස එක්ක විතරයි අපි එකතු වෙන්න අනාගතේ බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා සන්ධාන කොයිතරම් බිහි වුණත් අපිට ඒක අභියෝගයක් නෙවෙයි. පැහැදිලිවම සජිත් ප්‍රේමදාස මහත්මයා නිශ්චිත ඉලක්කයට යන්න පුළුවන් විදියට අපේ දේශපාලන ව්‍යාපාරය දැන් ගොඩනගලා හමාරයි. දැන් ජනාධිපතිවරණයක් නෙමෙයි මහමැතිවරණයක් වෙනවා කියලා කතාබහට ලක් වෙමින් තියෙනවා. ඔබතුමාල ඒ සම්බන්ධයෙන් දැනනවාද? අපිට ජනාධිපතිවරණයක්ද මහමැතිවරණයක්ද කියලා කිසිම ප්‍රශ්නයක් නැහැ. කුමන මැතිවරණයක් තිබ්බත් සමගි ජන බලවේගයේ අපි ඒ ජාතික මැතිවරණයකට මුහුණ දෙන්න සූදානම්. හැබැයි විවස්ථානුකූලව එන්න තියෙන්නේ ජනාධිපතිවරණය. දැන් මැතිවරණ කොමිසම නිවේදනයකුත් එකතු කරලා දෙනවා ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා බාර ගන්න කාල සීමාව, මැතිවරණ පැවැත්වෙන කාල සීමාව ගැන අදහස් කියලා තියෙනවා. ඒ විවස්ථානුකූල පිළිවෙතට ගැටෙන පරිදි තවදුරටත් වෙනත් මැතිවරණ තියන්න බැහැ. ඒක තීරණය කරනවා නම් ජනාධිපතිවරයාට අභිමතයක් තිබෙනවා. ජනාධිපතිවරණයට පෙර, ඒ කියන්නේ ඒකට ගැටීමක් ඇති නොවන පරිදි මහමැතිවරණයක් තියන්න ඔහුට අභිමතයක් තිබෙනවා. හැබැයි මතක තියාගන්න ජනාධිපතිවරණයත් එක්ක ගැටෙන පරිදි ඒ අභිමතය ක්‍රියාත්මක කරන්න බෑ. අන්තර ජනාධිපතිවරයා මතක තියාගත්තේ කැබිනට් මණ්ඩලයට කියලා දෙනවා. එක මැතිවරණයක් සඳහා අපි මුදල් වියදම් කරලා වෙන් කරලා තිබෙන්නේ. ඒ මුදල් ජනාධිපතිවරණය සඳහායි අපි වෙන් කරලා තියෙන්නේ. අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය පැවැත්වෙනවායි කියලා. හැබැයි පුහුණුව පැත්තෙන් මම දන්න සමහර අය විශාල ඉල්ලීමක් කරනවා මහමැතිවරණයක් කියන්න කියලා. ඒකට හේතුවක් තියෙනවා. ඒක කියන්නේ උන් බයයි ජනාධිපතිවරණය තියලා පරාජයට පත් කරලා මහමැතිවරණයකට මුහුණ දෙන්න තියෙන බය. ඒ කියන්නේ උන් දන්නවා ජනාධිපතිවරණය තියලා ජනාධිපතිවරණය උන් පරදුනාට පස්සේ මහමැතිවරණයට ගියාම උන්ගේ ආසන ප්‍රමාණය නැත්නම් මන්ත්‍රී දුර ප්‍රමාණය ඉතාමත් පහළ වැසීමක් සිදු වෙනවා. ඒ නිසා උන් උත්සාහ කරනවා ජනාධිපතිවරයා පොළඹවන මහමැතිවරණයක් ගන්න. හැබැයි මේ වෙනකොට දින වකවානු අවසන් වෙමින් තිබෙනවා. දැන් විවාදයේ සම්බන්ධයෙන් මේ විදිහට කතාවක් අහන්න ලබකමින් තියෙනවා. මේක මගහරින්න හේතුව මේ පක්ෂ දෙකම පවතිනම දේශපාලනයේ දිගුවක් මිසක් වෙන අලුත් දෙයක් මේකට ගාව නැහැ කියලා. ඇත්තද මේ ඔබට අනුමත කරනවා? අපි මේ විවාදයට සූදානම් කියනකන් විවාදයට එන්න කියලා අභියෝග කරපු එකක් කරේ සමගි ජන බලවේගය. ඒක හේතුව තමයි ආර්ථික ප්‍රතිපත්තිය පිළිබඳව රටේ ජනතාවට නිවැරදිව අපි කියන්න ඕනේ. මොකද්ද අපි අනුගමනය කරන ආර්ථික වැඩපිළිවෙළ? ඒ නිසා විවාදයට අපි ආරාධනා කළා, දින දුන්නා. ඊට පස්සේ මේ විවාදය අපිව එන්න කියලා අපි ආර්ථික කමිටුවක් එක්කලා. එතකොට ඒගොල්ලෝ යෝජනා කළා ආර්ථික කමිටුව වෙනුවට නායක දෙන්නගේ විවාදයක් ඕන කියලා. අපි ඒකත් බාරගත්තා. ඇත්තටම සමගි ජන බලවේගයේ මේ විවාද දෙකම ඕන කියලා කියන්නේ. ඒ කියන්නේ නායකයන් දෙදෙනාගේ විවාදය සහ ආර්ථික කමිටුවේ විවාදය ඉතාමත් වැදගත්. දෙකම අවශ්‍යයි. මොකද රට කරන්නේ කවුද කියලා ටීම් එක ඉලියන ඕනේ. දැන් රටක් ගොඩ ගන්න නම් නායකයෙක් වැදගත්, කණ්ඩායම වැදගත්, ප්‍රතිපත්තිය වැදගත්. එතකොට මේ තුනම එකට යන්න ඕනේ. ඒකට කදියම කෙනෙකුට මේ වැඩේ කරන්න බෑ. ඉතින් තමයි අපි මේ කණ්ඩායම් දෙකේම විවාදය අවශ්‍යයි කියලා කිව්වේ. නමුත් ඒගොල්ලෝ නිවේදනය කර අවසානයේදී අහවල් දිනට පෙර, ඒ කියන්නේ මැයි මාසයේ 20 වෙනිදාට ප්‍රථම දින ටික දෙන්න කියලා. අපි මැයි මාසයේ 20 වෙනිදාට ඉස්සරලා මේ දින ටික දැන් නිවේදනය කරලා තියෙනවා. එතකොට දැන් ආර්ථික කණ්ඩායමේ විවාදයේ දින මම හිතන්නේ මේ මාසේ අන්තිමට අවසන් කරනවා. ඒ ප්‍රතිචාරයක් නැහැ. එතකොට කවුද පැනලා යන්නේ කියලා පැහැදිලිව බලන්න. දැන් මේ විවාදයෙන් පැනලා යන්නේ පැහැදිලිව පේන කාරණාව තමයි NPT එක නැත්නම් ජනතා විමුක්ති පෙරමුණ. ඇයි? ඒගොල්ලෝ දැන් පැහැදිලිව රටට ප්‍රසිද්ධ ප්‍රකාශයකුත් කළා කියනවා. ඒගොල්ලන්ට කිසිදු ආකාරයක ප්‍රතිපත්තියක් නැහැ කියලා. ඒකනේ වෛද්‍ය නලින්ද ජයසිස කියලා දෙන්නේ. ඒගොල්ලෝගේ ප්‍රතිපත්තිය කියලා කියන්නේ වේදිකාවේ කරන කතාව කියලා. එහෙනම්
ඒකෙන්ම පේනවා කවුද මේක පැල්ල යන එක නිසා සමුජ ජන බලවේගයේ ඕනම මොහොතක සූදානම් දින දුන්නා වගේම ඒ විවාදය ඒ විදිහටම කරන්න අපි ලෑස්ති කෙනෙක්ට පැහැදිලිව කියන්න කැමතියි.